බ කියරතර ජට මම ඇවිල්ලඉන්න ුවවෙල්ලස්සේ බුදතල යටියලතුර රජම රස්ථායට අපේ ලංකාවේ හුණේ රාජධනය පටන් ගොස්තු ස්ථානය තමයි යට අල්ලතට ඉ ප්‍රදේශය මෙතන විශේෂ සධිෂස්ථානයක් කේ රාජවන්සේ බත වන්නාම ආරාධන කනවාේ राष स्वा से ंद स्वा से मा म रा स्वामि से पहदन करई न हा स्रपය मंिरो राधना करन अ मैं සबंधන්නේ ऐतिहा යටියල්ලා තොට පුටුම්බාල राජමහා විහාරස්ථනය සමඟ විශේෂයෙන්ම මොනරාගල දිස්ශ්‍රීත්ක බුතල ප්‍රාදේශීය ඒකම් කොට්ටාසේට අයත් යටතිියල්ලා තොට ग्්‍රාමේ තමයි මේ විහාරස්ථනය පිහිටල තිේරන්නේ විහාරස්ථනය ऐතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් රාජධානයක් වගේම ऐතිහාසික වශයෙන් වැදගත් पුණ්‍ය භූමයක් විදිහටත් ස්ථානය හඳුන්නාදන්නට පුළුවන්කම තියෙනවා. එහි ඉතිහාසය පිළිබඳව කතා කරනකොට ඉතිහාස අනුරාධපුරයේ යුගය දක්වාම දිවයන රාජ්‍ය රාජධාන ආරම්භ වුණු මුල්ම කාලවකවානුවයේදී ආරම්භුණු විහාරස්සානයක් විදිට රාජධානයක් විදිහට මේ හඳුන්නාා දෙන්න පුළුවන්කම තියෙනවා. එදා අන්‍රාධපුරයේ මුළු ලාංකීිය ජනතාවටම මුළු රටටම සාමාජීය වශයෙන් අධ්‍යාපනික වශයෙන්, දේශපාලනිික වශයෙන් විසාාල පෙරලියක් සිද්ධ වෙච්ච කාලවකවානුවක් තමයි මිහිදු මහරහතන් වහන්සේ ලංකාදදීපයට වැඩමවීම. එ මිහිදු මහරතන් වහන්සේ ලංකාද්වීපයටට වැඩගුමන්නකොට අන්ුරාධපුරයුගේ රාජ්‍ය නායකත්තය හිටියේ දේවානම් පීතිස්ස රජතුමා එතුමාගේ සහෝදරයා නැත්තං උප රජ්ජුරුවන් විදිහට කටයුතු කරන්නට එදුන මහානාග යව රජතුමා. එදා දේවානම් පීතිස්ස රජ්ජුරුව බුදු දහම වැළඳගෙන සියලුම ජනතාවට මේ දහම දර්ශනය හඳුරනාා දෙනකොට කිහිප දිනයක් ගත වෙනකොට රජ්ජුරුවන්ගේ අගමිහෙසි ඇතුළු පිරිස ඉල්ලීමක් කරනවා අපිත් පැවිදි කරගණ්ඩ කියෙන කාරණාව. කාන්තාවන් පැවිදිකිරීම නි අනුකූලව භික්ෂූන් වහන්සේලාට නොහැකි නිසා මිදුු මහරාතන් වහන්සේ යෝජනා කරනවා අපි මගේ නැගනිය ඒ න සඟවිිත් මෙහණින් වහසේ ලංකාදදීපේයට වැඩමෝම කියලා. ඒ අනුව තමයි එදා පොසොන් මාසේදී මිහිදු මහරාතන් වහන්සේ වැඩමවනකොට උඳවප්පෝය වෙනකොට සඟබිත් මෙහණින් වහන්සේ ලංකාදීපේට වැඩමානන්නේ ශ්‍රවිමා බෝධීන් වහන්සේත් වැඩමවාගෙන. ඒ අනුව ු ිසව තුළු කාන්තාවන් පන්සීයක් පැවිදිභාවයට පත්වීමත් සමඟ රජ්ජුරුවන්ගේ අගමහෙසි තනතුර හිස්සුනා ඒ තනතුරට ඉළඟට හිටිය බිසව පත්වෙනවා ඇයට උමනාව තියෙනවා තමන්ගේ පුතාට රාජ්‍ය ලබා දෙන්න සාමාන්‍යෙන් එදා රාජ්‍ය පෙළපත ගිය අයගෙන් පස්සේ තමන්ගේ සහෝදරයට මල්ලිට නමුත් මේ බිසව තම රාජ්‍ය ලෝබීකම නිසාම තමන්ගේ පුතාට රාජ්‍යය ලබා දෙන්න ඒ මහහානාග ඉවරජ්ජුරුවන් ඝාතනය කරන්න්න සැලසුමක් ක්‍රියාත්මක කරනවා. ඒ සැලසුම තමයි මහානාග ඉවරජ්ජරුවන්ට තමයි සියලු සංවර්ධන කටයුතු භාරාවතිබුණි. තොර මහානාග ඉවරජ්ජුරුවෝ වැැවේ අනුරාධපුරේ සංවර්ධන කටයුතු කරමින් ඉන්න තැනට රජවාසට හම්බුණු අඹ පාර්සලේ ලොකුම අඹගෙඩියට වසදාලා ඒ වැඩ කරමින් හිටිය තැනට එව. හැයි බිසව පුතාත් එතන්ට ගිහිල්ලන්නවා ඒ කාරණය බිසව දන්නේ නෑ රජවාසනෙන් අඹය වවා කියීපගවම ලොකුම අඹෙඩිය අරගෙන ඒ පුතා තමයි අනුභව කරන්න ඒක ප්‍රතිඵලය වනේ පුතා එතනම මිය යනයක. ඒමයාමත් එක යුරජ්ජුරෝ පැදිලිව අවබෝධ කරගන්නවා මෙයාමරන්්ඩනෙවෙයි මම් මරන්ඩ කරපුර ආජකුමන්ත්‍රණයක් කියල නිවරදිව හඳුනාගෙන වහාම තමන්ගේ බිසවත් අරගෙන රහුණණට පලායන. කොට ඔය අනුරාධපුරෙන් පොළොන් නරුවට මහාහවැලි ගඟහරහා මහි අංගනය බිබිල මැදගම හරහා තමයි මේ රුහුණට පලාාෙන්ඩ කටයුතු කරන්න ඒන අතරතුරේදී ඇයගේ රජ්ජුරුවන්ගේ බිසවට ප්‍රසෝවේදනා ඇත්තිවෙනවා දරුවව හම්බවෙන්ඩ ඒ අනුව මේ මීට මීටර් දෙසීයක් තුන්සීයක් පහලින් තියෙන දැනටත් ඒ රාජ්්‍ය රජ මාලි ගාවන් වල නටබුන් දකින්නට ලැබෙන විසෝකටු ඇති අන්න එතනද ඒ විසවට දරුව ලැබෙනවා. ඒ දරුව තමයි යටාලතිස්ස කුමාරයා යටාලතිස්ස කුමාරයාගේ පුතා තමයි ඊළඟට ගෝටා ගෝටාබේගේ පුතා තමයි කාවන්තිස්ස කාවන්තිස්සක තමයි දුටගමුණුයි සද්ධා තිස්සසා. තො රාජ්‍ය පෙළපතා ආරම්භ වෙන්නඩ කටයුතු සිද්ධ වෙන්නේ පළවැනි රාජධානය විදිහයට පිහිටුවා ගත්ත මේ යිතිහාසික කුටුම්බාල රාජමහා විහාරස්ථාන. දැ එතකොට මහාවන්සේත් සඳහන් වෙනවා දැනට පිළිගැනීම තියෙන්නේ තිස්ව මහාරාමයට තමයි මහහාගගේ යුරජරුව ඇවිල්ල රාජානීය පිටුව ගත්තික්ින කරාව. නමුත් අපේ ජක්ෂන් ඇන්තන ප්‍රවීන මාධ්‍යවේ දීතුමන් ඒවගේම පුරාවිද්‍යා චක්‍රවර් තෙල්ලාවල මේදා නන්දනායකම හිමිපාණන් වහන්සේ පව දැන් මේ කාරාව ඔබොහම පැහැදිලි අවබෝධ කරගෙනන්නවා මේ. බුදතල ප්‍රදේශයට ඇවිල්ල තමයි පළවෙනි රාජධානී මහනාග යවරජ්ජරෝ පටන් ගත්තිකෙන කාරණවා. ඒට අපේ නායක හාමුදරුවන් වහන්සේත් ජක්සන් ඇන්තින මහත්මත් කරුණු දිහයට දිරිපත් කරන්නේ. ශ්‍රීීමබෝධී රෝපණය කරන උත්සවයට අනුරාධපුරයට කාචරගාම කතරගමින් සහත් ඉස්වමහාරමෙන් ප්‍රදේශ රජවරු අර උත්සවයට සහභාග්‍ය වෙලාතින්නවා. එනිසා ප්‍රායෝගිකව ඒ කාරණාව පැදිලිව පෙන්වා දෙෙනවා මහානාගගේ ඉවරජ්වරුවන්ට අනුරාධ පුරේදල ඇවිල්ල නොදන්නා ප්‍රදේශයක එකපාලකටට ගිහිල්ල රාජානය පිහිටුව ගණඩ බැහැ හේතුව වනකොට ඒ ප්‍රදශරජවරු පරාජ්‍යය කටයුතු කළ. ඒේක ඒ හේතුව නිසා, න්ද්‍රන්හන්සලා පහැදිලිව පෙන්වා දෙනවා මේ රාජධානය පිහිටවා ගත් පෞරාණක නටබන් ඓතිහාසික පුරාවි්‍යාත්මක වැදගත්කම් තියන නටබුන් රාසික් මේ ස්ථානී තියනවා ඒ ස්ථානයේ එනිසා පැහැදිලිවම මේ මෙන්න මේ බුදතල යටාලපුර කියන පැරණි නමමයි තාමත් සමහර තැන්වලද සමිති සමාගංවල භාවිතාවෙන්න තොට ඒ යටාලපුර යටාල රජජුරුවන් විසින් කරනලදද ආරම්භ කරපු පුරය තමයි මේ ඒ බුද්තල යටියල්ලා තොට කුටුම්බා රාජමහා විහාරස්වානය පහිටලා තින ප්‍රදේශය. එක අක්කර හයසයක හත්සියක පමණ ප්‍රමාණයක විශාල යිතිහාසික නටුබුම්වලින් යුක්ත ප්‍රදේශයක්හ. එත එහාට ගියාම තවත් භූමිවල මේ පවු රාජධ එතකොට ඒ විදිහට ආරම්භවුණු මේ රාජධානය එද්දස් නමසය අසූගනං හැත්ත ගනන් වල අවදි වෙනකොට යොගයන් වෙනකොට මෙහේ පැල්ලත් සීනි කර්මාන්තතා එතන ආරම්භෙන්ටියයුතු සිද්ධ වෙනවා.ඇ එෙන කොටත් මේ ප්‍රදේශය ජලාශ්‍රීත ප්‍රදේශයක් විදිහයට ඉළඟට මහා ස්වංපෝෂිත ප්‍රදේශයක් විදිහට තමයි කටයුතු සිද්ධ වුණේ. ඒ කාරණාව පැල්ලත්ත මේ අර්මාන්තතා හිතන ආරම්භවිීමතත් එක් ප්‍රේශය තිබුණු ගස් කොලංටික ඇතුළ විශාල පරිසර හානියක් සිද්ධ වුණ එක අපි කවුරුත් පිළි ගත යුතු කාරණාව. ආයතනයක් විදිහට ආතනේ වටිනාකම අපිට රටට දැනෙනව නමුත් ප්‍රදේශයේ තිබුණු අර සියලු සස්යම්පෝෂිතකම ගස්වල්ල තිබුණු ස්ොභාව දහමත් එක තිබුණු දේවා ඊළංඟට විශේෂයෙන් මේ පෞරාණික නටබුන් රාසියක් විනාශ වෙලා ගියා. ගදටත් ඔබට අවුත් බලාගන්නට පුළුවන්වෙේ මේ වැහිදිනයක් එහෙම අවෝත්තේම. මුල්ලු ප්‍රදේශයේම මොන්රාගල වැල්ලවාය ප්‍රදේශවල පවා ජනතාව තරුණ පිරිස මේ මැනිික් තවාන කියලා තැනක් තියෙන එතනට එකතු වෙනවා. එකතුවෙන්න වෙනමොනවත් නිසානවෙයි මැනික් බිමතියලා අහුලගන්නවා. නිකං මේ හාපපු ඇත්තන් උගස්තියන පොවේ තිබිල මෙහම ඇවිදගෙන යනකොට මැනික්කම්බ වෙනවා. කෑන්නේ පැහැදිලිුවම එතන අවබෝධ කරගෙන තියෙනවා රාජ් රජ්ජුරුවන් ඇතුළු පිරිස මැනිිකර්මාන්තයේ දමින්. කටයුතු කරපු ප්‍රදේශයක් කියන කාරණාව. ඒ ඒ ආකාරයට ආළම්භුණු සහ දැනට මේ වර්තමාන තත්ත්වය දක්වා අරගෙනෙන්ට විශේෂයෙන් අපේ විහාරස්සාානයේ ගුරුදේව ගෞරෝණීය ලොකො හාමුදුරුවන් වහන්සේ, අන්දම් පහ ජිින්ගරතන ලොකො හාමුදුරුවන් වහන්සේ. එ වගේ මුන්වහන්සේගේ ගුරුදේව තුන්තල සීර් රතන ගෞරෝණීය ලොකොහා මුදුරුවන් වහන්සේ, මහා විශාල කැපකිරීමක් කරලා ැ වර්තමානයේ විහාරස්සානය, ඉතා අඩුදායක පිරිසක්කි ඉන්නොයි. තේ තියෙද්දිත් සියලු දෙනාගේම සහයෝගේ එකමුත්තුකම තරුණ පිරිසේ සහයෝගේ එකරාසී කරගෙන. අපිට යම් තරමක් දුරට මේ විහාරස්සානය සංවර්ධනය කරගෙන දියුණුරග යන්ඩ කටයුතු සූදානන්කරගන්ඩ පුළුවන් වෙලා තියෙනවා.